දැන් නම් ඉතින් අපි යාළුව බලාගෙන ඉන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. යාළුව දන්නවනේ මේ වෙලාවට අපි මොකද කරන්න කියලා. දැන් අපි ලෑස්ති වෙන්නේ ආන්ද්‍රේගේ ආන්ද්‍රේ සුරංගනා කතාව අහන්න. පුනරා ඔයාට මතකද? ගිය සතියේ අර යක්ෂණිය ආන්ද්‍රේගේ ළඟ තිබ්බ තුවායිල්ලුවනේ. මම මේ කල්පනා කරේ යක්ෂණියකට මොකටද තුවායක්? ඇබිම්සත් ඕකොච්චර කල්පනා කරන්න දෙයක්ද? ඒක ඉල්ලන්නේ නැත්තේ යක්ෂණීට මූණ පිහදා ගන්න. යක්ෂණීට මූණ පිහදා ගන්න? මන් නම් අහලා නැහැ යක්ෂණිය මූණ හොදනවා කියලා. කවුද දන්නේ හොදනවද කියලා? හරි හරි. එහෙනම් අපි අද කතාවත් අහලා බලමුකෝ. එතකොට ඔය හැම ප්‍රශ්නයකටම උත්තරේ හම්බෙයි. ගුරු කිදර සුරංගන කතා. ආන්ද්‍රේගේ අන්දරයා. ආන්ද්‍රේ නැති රට හොයාගෙන ගිය පසු නැවත කිසි දිනක ඔහු නොපැමිණෙන බව ජෝන් රජුත් මහ ඇමතිත් තදින් විශ්වාස කළා. ඒ නිසාම ජෝන් රජු හිටියේ මාර්යා කුමරිය තමන් සතු කර ගැනීම සැලසුම් සකස් කරමින්. රජතුමනි, මහ ඇමතිතුමා, මෙන්න මේකයි සැලසුම. මේ පාර රජතුමා කුමක් කරන්න සූදානම් වෙනවද? මට නම් තේරෙන්නේ නැහැ. මාර්යා කුමරියගේ නිවස පිරෙන කම්ම තෑගි භෝගේ යවලත් තාමත් ඇයව නම්ම ගන්න මොහොත බැරි වුණානි. මහමතේ රජතුමනි, මගේ සූදානම ආන්ද්‍රේගේ නිවස විනාශ කර දමන්න. ඒ මොකටද රජතුමනි? ඒක මහා අපරාධයක් නේ. මෝඩෙක් වෙන්න හදන්න එපා මහමතේ. මම යමක් කරන්නේ දුරදිග කල්පනා කර බලලයි. निवस विनाश कलाम मार्ट ने ඒට ආරක්ෂාව පතා මාලිගාවට මෙන්න වෙනවා. ඒ කියන්නේ මේ මාල් ළඟට මෙන්න වෙනවා. රජතුමනි, ඔබට නම් තියන්නේ තියුණු නුවණක්. මට නම් ඔබේ කල්පනා ශක්තිය ගැන පුදුමයි. මහමති, දැන් ඉතින් කල්පනා කරමින් ඉඳ වැඩක් නැහැ. ඉක්මනින්ම මේ ක්‍රියාත්මක කළ යුතුයි. ඔව්. जोन රජතුමා මේ විදිහට මහයමතිට ආන්ද්‍රේගේ නිවස විනාශ කිරීමේ කටයුත්ත භාර දෙන වෙලාවේ ආන්ද්‍රේ මුහුණ පිහදාමින් සිටින තුවායි දකින බබයිගා යකින්න පුදුමයට පත් වෙලා ඇවිත් ඒ උදුර ගන්නවා. මොනවා? ඔබට කොහෙන්ද මේ තුවාය? ඈ? මේ මොන පුදුමයක්ද? යකින්න මගේ තුවාය උදුර ගත්තා. ඈ? අන්න ඒක බොහොම ආදරෙන් පිරිමදිනවා. එකේ නපුරු ඇස් වෙනස් වෙලා එවේ කඳුළු පිරෙලා. මේ මොන පුදුමයක්ද? අන්න ඒ පාර කඳුළු සලමින් හඬනවා. එකේ ඇස් වලින් කඳුළු වැක්කිරෙන්නේ දියල්ලකින් වතුර වැස්සෙනා වගේ. අනේ සුන්දර තරුණයෝ, තවත් මා වෙහසන්නේ බා. කියෝපන් මේ තුවාය නුඹට ලැබුණේ කොහෙන්ද? මේ යකින්නේ මේ තුවාය මට දුන්නේ මගේ බිරිඳ මාර්යා. මොකක්? නුඹේ බිරිඳ? ඔව්. නුඹ ඔය කියන්නේ සැබෑවක්ද? මේ යකින්නට මොකක් වෙලාද? අන්නේ ගමනේ ප්‍රීතියෙන් නටනවා. තුවාය වණමින් නටනවා. හැගේ නැටුමට ගියේ දෙදරනවා.
මෙතන කුමක් නමුත් මා නොදන්න දෙයක් තියෙනවා. අනේ මට සමාවයන් බෑනෝ. මට සමාවයන්. බෑ? මම මොකක් බෑනෝ. ජෝන් රජතුමාගේ උපදෙස්වල විදිහටම ආන්ද්‍රේගේ නිවස විනාශ කරන කාර්යභාරය ගත්ත මහයමතිතුමා ඒ ගැන හිටියේ නොසතුටින්. රජතුමා මාර්යා කුමරිය කෙරේ බැඳගෙන ඇති ඇල්ම නිසා සිදු කරන කටයුතු ගැන මහයමතිතුමාට තිබුණේ කලකිරීමක්. ඒ වුණත් රජුගේ අනත පිටින් යන්න හැකියාවක් ඔහුට තිබුණේ නැහැ. ඇත්තටම මම මේ රටේ මහයමති. කවුද හිතුවේ මේ කේවල් විනාශ කරන්න වගේ වැඩ කටයුතු වලටත් මට උර දෙන්න වෙයි කියලා? මටත් අන්තිමට සිද්ධ වෙන්නේ මියගිය මාළු රජතුමාට වගේ පරලෝගොස් යකුන්ගෙන් ගුටි කන්න තමයි. මහමෙත්තුමා, මහමෙත්තුමා, සෙවල කුමක්ද ගැටලුව? මේ ඔබතුමා කිව් විදියටම මාර්යා කුමරියගේ නිවස වටේම ආරක්ෂාව තර කරා. ඒ අවට මිනිසුන් මේ පැත්තෙන් අයින් වෙන විදියට සැනකලි සූදානම් කළාද? එහෙමයි, එහෙමයි. මිනිසුන් කිසිවෙක් අද රාත්‍රිය වන විට ඒ අවට රැඳෙන එකක් නැහැ. සැනකලියට සහභාගී වෙන්න නිවෙස් වලින් පිට වෙයි. සෙබල හොඳින් සිහි තබා ගනින්. මාර්යා කුමරියට කෙස් ගස කනතුරක් සිදු විය නොහැකි. එසේ වුණොත් මහරජතුමාගේ කෝපගින්නෙන් දැවි අප සියලු දෙනාටම මිය යන්න සිදු වේවි. එහෙමයි මහමෙත්තුමා, මට තේරුණා. මං එසේ කරන්න. මේ විදිහට මහයමතිතුමා ඒ කටයුත්තට සූදානම් වන අතරේ මාර්යා කුමරිය නිවසේ හරිම දුකින් කාලය ගත කරනවා. ආන්ද්‍රේ, ඔබ දැන් මොනවා කරනවා ඇත්ද? ඔබ පිට වී ගොස් බොහොම කාලයක් ගත වුණා. ඔබ ගැන කිසිම ආරංචියක් නැහැ. මගේ හදවත දුකින් පිරීලා. රජුගේ කරදරවල ඉවරයක් නැහැ. ඒ වුණත් ඔබ ගැන ඇති ප්‍රේමයෙන් මම මේ සියල්ල ඉවසා සිටිනවා. මගේ මිතුරු අලුකෝ ගෙයියෝ, ඔබට එනම් මාව මතක තිබ්බා. එන්න එන්න, මගේ අතට එන්න. ආයිබෝවන් මාර්යා කුමරි, ඔබට ආයිබෝවන්. ආයිබෝවන් අලුකෝ ගෙයියෝ, ඔබට මගේ පණිවිඩය ඇසුනාද? මගේ ආන්ද්‍රේ දැන් කොයිදයි? ඔබ සොයාගත්තාද? එහෙමයි මාර්යා කුමරි, මම හොයාගත්තා. ඔහුට අනතුරක් සිදු වෙන්නේ නැහැ. ඔහු හොඳින් ඉන්නවා. දැනට දවස් කීපයකට ඉහතදී ඔහු ඔබගේ මවගේ නිවස දෙසට ගමන් කරමින් සිටිනවා. අපි මිතුරන් දැක තිබෙනවා. මොනවා? මගේ මවගේ නිවස දෙසට? මාර්යා කුමරිය මේ විදිහට ඇගේ මිතුරු අලුකොබෙයියගෙන් තොරතුරු විමසද්දී බබයිකා යකින්න ආන්ද්‍රේව වැළඳගෙන ප්‍රීති වෙන්න පටන් ගන්නවා. අනේ මගේ බෑනෝ, නුඹ දැකීම මොන තරම් සතුටක්ද? අපොයි අපොයි, තව ටිකකින් සිද්ධ වෙන්න ගිය මොන තරම් ලොකු අපරාධයක්ද? බෑනා, අනේ අනේ යකින්නිය, මේ කුමක් පවසනවාද? මට නම් මේ කිසි දෙයක් වැටහෙන්නේ නැහැ. ඇත්තමයි. මෙහෙන් ඉඳගන්න, මෙහෙන් ඉඳගන්න බෑනෝ. මම නුඹට මේ සියල්ල පැහැදිලි කර දෙන්නම්. මුලක සිට පැහැදිලි කර දෙන්නම්. ඒ පාර යකින්න හරිම සතුටින් එහෙමේ දුවමින් කෑම මේසේ සකස් කරනවා. අන්න අන්න, ඒ බොහොම රසවත් ආහාර පාන මේසෙට ගෙනල්ලා තියෙනවා. මාර්යා, කුමක් වෙනවද කියා මා නොදන්න නමුත් ඔබත් මේ යකින්නත් අතර විශාල සම්බන්ධයක් ඇති වෙත් තියෙනම් මට සහතිකයි. එන්න එන්න බෑනු, ඉඳගන්න. දුර ගමන් කරලා ඔබට බොහොම බඩකිණි ඇති. ඔබට හොඳින් සැලකුවේ නැත්තම් මට මගේ දුව හමුණු දවසක දොස් කියයි. මොකක්? මාර්යා කියන්නේ ඔබේ දුවද ඇත්තටම? ඔව්, ඒ මගේ දුව තමයි. මීට ටික කාලයකට කලිනුයි ඇය මෙහෙන් පිට වුණේ. ඊට පසු මං ඇය සිටින තැන් කොතෙක් සෙව්වත් සොයාගන්ට බැරි වුණා. අනේ බෑනෝ, ඇය සුවෙන් සිටිනවාද? මේ නම් ඇදේ නොහැක්ක. මේ මාර්යාගේ මවයි එහෙනම්. බෑනෝ, මට මගේ දුවගේ තොරතුරු දැනගන්නකම් ඉවසුමක් නැහැ.
එහෙමයි නැන්ද මේ මේ නුඹේ දුව හොඳින් කියා මමත් කල්පනා කරනවා කල්පනා කරනවා මොකද්ද බෑනෝ ඒ කතාවේ තේරුම මේ ගුරු කේතර කේතර සුරංගන කතා ආම්රේගේ අන්දරයා මෙහෙම සුරංගනා කතාවක් නම් මං ජීවිතේට අහල නැහැ. ඇයි ඔයා එහෙම කිව්වේ? ඇයියනේ මේ වගේ පුදුම දේවල් සිද්ධ වෙනකොට අඬන යක්ෂණියක් ගැන ඇහුවේ මං මේ සුරංගනා කතාවෙන් විතරයි. ඒක නම් ඇත්ත. මාත් අඬන යක්ෂණියක් ගැන ඇහුවේ මේ සුරංගනා කතාවෙදිම තමයි. එහෙනම් මං දැන් අද ප්‍රශ්නේ අහන්නද? හා හා ඉක්මනට අහන්න. අද ප්‍රශ්නේ තමයි මාර්යා කුමරියගේ මව කවුද? ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තරේ තැපැල් පත්වල විතරක් ලියලා අපේ ලිපිණයට එවන්න. අපේ ලිපිණය තමයි ගුරුගෙදර සිංහ FM ආන්ද්‍රේගේ අන්දරේ අංක 236 ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත බත්තර මුල්ල. ඔන්න දැන් අපිට යන්න වෙලාව හරි. හෙටත් උදේ 5:30ට ආන්ද්‍රේගේ අන්දරේ සුරංගනා කතාවයි රංකෙදි කුමාරියගේ කතාවයි අරගෙන ඕගොල්ලෝ ගෙදරට එනවා. ඇයි ඒ විතරද? තවත් අලුත් අමුත්තෙකුත් එක්කගෙනයි අපි එන්නේ. එහෙනම් අදට අපි ඔයගොල්ලන්ගෙන් සමු ගන්නවා. මම පුනාරා වෙනුකි. මම බිම්සත් හේකුලරු. යාලුව හැමෝටම වාසනාවන්ත සුබම සුබ දවසක්.